යනකොට අපි රුපියල ශක්තිමත් කරනවා. මම බාරගත් ඇති 370යි. අද 300ට එනවා. අයි බලාපොරොත්තු වෙන ජූලි මාස වෙනකොට අඩු ගන්න 280ටයි කියලා. සමහර කෙනෙක් ඊටත් වඩා අඩු වෙන්න පුළුවන්. මම හිතන්නේ 280ට આવවත් ලොකු දෙයක්. ඒකේ අපි පටන් ගන්න සෑහීමකටපත් වෙලා වැඩ කටයුතු කරගෙන. ඒ කියන්නේ බඩු මිල එතනින් අඩු වෙනවා. අන්න එහෙමයි බැලුවේ. ඉස්සෙල්ලා වැට් වැඩි කරපු නිසා බඩු මිල වැඩි වුණා. දැන් ඒක අඩු වෙනවා. වැට් ප්‍රමාණය පිටත් අඩු වෙලා රුපියල එන අවුරුද්ද වෙනකොට ඊටත් වඩා ශක්තිමත් වෙනවා. සංචිත ප්‍රමාණය බිඳුවේ තිබුණා, ඍණ වෙලා තිබුණා. නමුත් දැන් ඩොලර් බිලියන 5කට වාගෙන යන ගානට අපි ඇවිල්ලා තිනවා. ඒ තත්ත්වයට අපි ආවේ පරිණවර දේශීය වෙළඳපොලෙන් ඩොලර් මහ බැංකුව මිලදී අරගෙන. ඒක තමයි අර කිව්වේ මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ ඩොලර් මිලියන 1200ක් අපි මිලදී ගත්තා. ඒක ලොකු ප්‍රමාණයක්. ඉතින් ඒකත් එක්ක අපේ සංචිත ප්‍රමාණය යම් තැනක තියෙනවා. හැබැයි අපි ඉලක්කය තව ඊට වැඩි පළල් අපි ඩොලර් බිලියන 6ක් 7කට දක්වා යා යුතුයි. ඉතින් මේවත් එක්ක අපි ක්‍රමානුකූලව ආනයන සීමාවන් ලිහිල් කරා. දැන් ඒවා අපි ක්‍රමානුකූලව ලිහිල් කරලා දැන් වාහන ආනයන පමණයි නවත්තලා තියෙන්නේ. ඒකත් අපි දැන් අවශ්‍යතාවය පරිදි වෘත කරනවා. ඒ නිසා මොකද අපිට නැවත වතාවක් අර වැටුණු වලට වැටෙන්න බැරි නිසා දැන් මේ යන තත්ත්වය අනුව පැහැදිලිව අපේ සංචිත වර්ධනය වෙනවා. ඒ නිසා රුපියලයේ වැඩි වෙනවා. ඉතින් අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් අනාගතයේදී ගෙන්නන්න ඉඩ දෙනවාද කියන කාරණාවටත් වඩා ක්‍රමානුකූලව. හැබැයි මේ වතාවේ අපි වාහන සඳහා අවස්ථාවක් ලබා දෙන්නේ අනාගතයේ වත් ක්‍රමානුකූලව. රටට වඩා අවශ්‍ය වාහන මොනවද, අත්‍යවශ්‍ය වාහන මොනවද, නැතුවම් බැරි වාහන මොනවද, අනුපිළිවෙලක් ඇතුව තමයි අනාගතයේ අපි මේ සඳහා ඉඩක් ලබා දෙනවා නම් ලබා දෙන්නේ.